ඉන්දියාව ලෝකේ පුරා කාගේ කතා බහට ලක්වන රාජ්‍යයක් කිව්වොත් ඒක වරදක් නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳ රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ තිබෙන හැකියාව ලෝකප් ප්‍රකට IPL තරංගාවලිය අවංක ආදරේ සාක්ෂි දක්වන ටස්මහල ලෝකප් ප්‍රකට හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය සුන්දර වගේම සරාගි ඉන්දියන් නිවේදියන් ඉන්දියාව ලෝකේ පුරා බබලවන සමස්තලා තියෙනවා. දකුණු ආසියානු මහද්වීපයේ විශාල රාජ්‍යයක් වන ඉන්දියාව බිලියන අධික විශාල ජනතාවක් වාසය කරන ඉක්මනින් සංවර්ධනයෙන් පවතින රාජ්‍යයක් ඉන්දියාව ගගනුවර නිව දෙල්ලි. ඉන්දියා වර්තමාන අගමැති නරේන්ද්‍ර දමුදාස් මෝඩි කොහොම වුණත් අද වෙද්දි COVID-19 වසංගතය නිසා තදින්ම බැටකාපු රාජ්‍යයක් විදිහටත් හරිම වටිනා පසක් තිබෙන රාජ්‍යයක් විදිහටත් අපිට ඉන්දියාව හඳුන්වා දිය හැකියි. රජයේ මුදල් ලේඛක ගවන්නේ ඉන්දියානු රුපියල්. ඉතින් ඉන්දියාව පිළිබඳව ඔබ අහලා ඇති නැත්නම් හොයලා බලලා ඇති. හැබැයි අද අපි ඔබට කියන්න යන්නේ මේ වීඩියෝ පෙන්වන්නේ ඉන්දියාව ගැන ඔබ මීට කලින් අහලා නැති සුවිශේෂී කාරණා 10ක් පිළිබඳව. නැදී සිටින්න මේ සුවිශේෂී වීඩියෝ අවසානයේ. ඉංගදාය ලෝකප් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩාව සුවගත්ත ඉන්දියාවෙන් පිටතර 6 වන සිය වසරේ ඉන්දියාවේ ආරම්භ ක්‍රිකට් ක්‍රීඩාව සමග රට පුරා මිලියන ගණනක් රසිකයන් බැඳී සිටිනවා. ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට සැලකිය යුතු තරමේ අනුගාමීත්වයක් තිබෙනවත් පැහැදිලි. අංකනමේ ජාතීන් නැදී නොවික තරම විදයි. ඉන්දියා පෘථිවිය වඩාත් නිවිදාකාර ස්ථානයන්ගේ එකක් වන අතර රටේ සංස්කෘතියෙන් ඒකාබද්ධ කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉන්දියා විවිධත්වය රටේ විවිධ භාෂා සංස්කෘතියෙන් ආහාර පාන සහ ගෘහ නිර්මාණ ශිල්පය ආගම විශ්වාසයන් සහ සංගීතයෙන් පැහැදිලි වෙනවා. වසර 10,000 ක් පුරා දිවෙන රටේ පෝෂක ඉතිහාසය එහි විවිධත්වයට දායකම ප්‍රධාන සාධකය. බුද්ධාගම, ඉස්ලාම්, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ධර්මය රටේ පවතින බොහෝ ආගම් අතර වෙනවා. බුද්ධාගම සහ හින්දු ආගම ඉන්දියා ප්‍රධාන ආගම් වේ. අංකාට ලෝකයේ වෙනත් ඕනෑම රටකට වඩා ඉන්දියා නිර්මාණශීලීව සිටින්නේ. එක්සත් ජාතීන්ගේ 2007 වාර්තාවට අනුව ලෝකයේ අඩුව මස් පරිභෝජන අනුපාතය ඉන්දියාවේ ඇති අතර එය රටේ ශක්තිමත් ආගමික හා සංස්කෘතික විශ්වාසයන්ට හේතු වන බව සොයාගෙන තියෙනවා. ලෝකයේ වැඩිම නිර්මාණශීලීන් සංඛ්‍යාව සිටින්නේ ඉන්දියාව තුළ වන අතර ඉන්දියානුවන්ගෙන් 131ක් නිර්මාණශීලීන් වෙනවා. නිර්මාංශ ආහාර දිසානදී ඉන්දියාවේ බහුල දක්නට ලැබෙන අතර ආහාර ගත හැකි භාණ්ඩ ඒ අනුව සලකුණු කළ යුතු බවට නීති තිබේ. නිර්මාංශත්වය වෛෂ්ණව ජෛන සහ ලිංගයා ප්‍රජාවන් බහුල දක්නට ලැබෙන අතර අවම වශයෙන් මුස්ලිම් වරුන් අතර බහුල දක්නට ලැබෙනවා. අංකහත ඉන්දියාවේ ලෝකයේ දිවවන දිවම දුම්රිය ජාලය අතර රුසියාව චීනය සහ එක්සත් ජනපදයට පසු ඉන්දියානු දුම්රිය සේවය ලොව දිවවන දෙකම දුම්රිය ජාලය වෙනවා. මුළු ධාවනපතේ සිතුම 74,330ක් දුම්රිය ජාලය තුළ දුම්රිය ස්ථාන 7,216ක් තියෙනවා. ඉන්දියානු දුම්රිය සේවය රජය සතුවන අතර ඒ ක්‍රියාත්මක වන්නේ ඉන්දියානු රජය විසින්. දුම්රිය ජාලය මගින් ගිනියන 8කට වඩා ප්‍රවාහන වන අතර වාර්ෂික ටොන් බිලියන 1.1ක වාහන ප්‍රවාහනය කරනවා. ඉන්දියානු දුම්රිය ජාලයේ පාලම් 133,160ක් තියෙනවා. දුම්රිය ජාලය ඉන්දියාවේ අසලක රටවල් වන නේපාලය, බංගලාදේශය සහ පාකිස්තානය සමඟ සම්බන්ධ කරනවා. අංක 6 ජාතික භාෂාවක් නොමැති වීම. 2001 ඉන්දියානු සංගණනයෙන් රටට ප්‍රධාන භාෂා 122ක් සහ වෙනත් භාෂා 1600ක් පමණ ඇති බව තහවුරු වුණා. ඉන්දිය ආණ්ඩුකම් ව්‍යවස්ථාවටනු සිසිල් ජාතික භාෂාව සඳහා ප්‍රතිපාදන නොමැති බවට එහිදී තහවුරු වේ. අංක 5 සංස්කෘත හා ජර්මන් භාෂාවන් ස්වදේශීය භාෂාවන් වීම. ඉන්දියාවේ ස්වදේශීය භාෂා දෙකක් ලෝකයේ පැරණි තිබෙන ඒවා අතර වෙනවා. සංස්කෘත යනු ඉන්දියාවේ ස්වල්ප දෙනෙක් කතා කරන භාෂාව. එහි ආරම්භය පිස්සුපූර්ව දෙවන සහස්‍රය දක්වා දිව යනවා. සංස්කෘත භාෂාව වර්තමානයේ කුඩා පිටකටකින් කතා කරනු ලබන අතර නමුත් වරක මිලියන ගණනක් අතගෙන සිටින පුරාණ දකුණු ආසියා භාෂාවක් වුණා. තවත් පුරාණ ඉන්දියන් භාෂාව වන දෙමළ භාෂාව මිලියන 78කට අධික ජනතාවක් භාවිත කරනවා. ද්‍රවිඩ භාෂාව පිළිබඳ පැරණිතම වාර්තා ක්‍රිස්තුපූර්ව 300යේදී සංගම් සාහිත්‍ය ස්වරූපෙන් සැදෙන නමුත් විද්වතුන් විශ්වාස කරන්නේ භාෂාවේ ආරම්භය ක්‍රිස්තුපූර්ව 2 වන සහස්‍රයේදී දෙමළ භාෂාව ලෝකයේ බිහිකරන සාස්ත්‍රීය භාෂාවන්ගෙන් එකක් බවට පත් වූ බවයි. පෘතුගීසි මිෂනාරිවරුන් 1578දී දෙමළ යඥා පොතක් ප්‍රකාශයට පත් කළ පළමු ඉන්දියානු භාෂාව වන්නේද දෙමළ. අංක 4 අඟහරුගේ කක්ෂයට ළඟා වූ පළමු ආසියානු රට වන්නේ ඉන්දියාව. 2014 සැප්තැම්බර් 24 වන දින ඉන්දියානු මංගල්‍යයන් අභ්‍යවකාශ යානය අඟහරු කක්ෂයට ළඟා වුණා. මේ ජයග්‍රහණය ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් මෙහෙයුම් ලැබූ අතර ඉන්දියාව මෙම ජයග්‍රහණය ලැබූ පළමු ආසියානු රට බවට පත් වුණා. මේ මෙහෙයුම ඉන්දියාවේ පළමු අන්තර්ග්‍රහලෝක මෙහෙයුම වන අතර පළමු උත්සාහයේදීම අඟහරු කක්ෂයට ළඟා වූ ලෝක පළමු රට බවට ඉන්දියාව පත් වුණා. අභ්‍යවකාශ ගවේෂණයේ 2013 නොවැම්බර් 5 වෙනිදා දින වියට්නාම් අතර ඒ අඟහරුවර දින 298ක් ගමනකින් පසු ළඟා වුණා.
යුරෝපී අභ්‍යවකාශ ජනතය නාසාස රෝගීත් අභ්‍යවකාශ වැඩසරණයෙන් පසු අංගහරු ග්‍රහයට යානයක් යැව් සිවුවන ස්ථානය ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට හිමි වුණා. අංක තුන, ලෝකයේ අඩුම බන්ධනාගාර රැඳවිය සිටින්නේ ඉන්දියාවේ. 2014දී ලෝකයේ අඩුම බන්ධනාගාර රැඳවියෙන් සිටින්නේ ඉන්දියාව බව තහවුරු විය. එම ගණන රැඳවියන් 418,536 තිහාර ආශ්‍රමය යනු රටේ සහ දකුණු ආසියාවේ විශාලතම බන්ධනාගාරය වන අතර එහි සිටින සිරකරුවන් ගණන 6,250. අංක දෙක, ලොව 18 වන දිගම වෙරළ තීරය තිබෙන්නේ ඉන්දියාවේ. ඉන්දියානු වෙරළ තීරයේ සිතුම් 4,671 දිග වෙරළ තීරයක් වන අතර එය ලොව 18 වන දිගම වෙරළ තීරය වෙනවා. ගුජරාත් ප්‍රාන්තයේ ඉන්දියානු වෙරළ තීරයේ දිගම කොටස වන අතර කෙටිම දිග ගෝවා ප්‍රාන්තයේ දිගේ දක්නට ලැබෙනවා. මුළු වෙරළ තීරයෙන් 143ක් පමණ වෙළිසහිත වෙරළ තීරය වන අතර බොහොමයක් සංචාරකයන්ගේ ජනප්‍රිය නිවාඩු ගමනාන්තයක් වෙනවා. අංක එක, ඉන්දියාව සතුව ලෝකයේ විශාලම තැපැල් ජාලය තිබේ. ඉන්දියාවේ රජය විසින් ක්‍රියාත්මක කරන ලබන තැපැල් පද්ධතිය ලෝකයේ විශාලතම තැපැල් ජාලය වෙනවා. ඉන්දියා පෝස්ට් නමින් හැඳින්වෙන තැපැල් ජාලය රටපුරා විසිරි ඇති තැපැල් කාර්යාල 154,939 සමන්විත වන අතර අති බහුතරය ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා තියෙනවා. ඉන්දියන් පෝස්ට් විසින් සපයනු ලබන ප්‍රාථමික සේවාවන් අතර අත්‍යවශ්‍ය තැපැල් සේවා මෙන්ම කුරියර් සේවාද වෙනවා. ඇතැම් දුරබැහැර ග්‍රාමීය ගම්මාන සඳහා ඇති එකම ප්‍රධාන රාජ්‍ය ආයතනය වන ඉන්දියානු තැපැල් කාර්යාලය මගින් බැංකුව වෙනත් අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන්ට සපයනු ලබනවා. පුළුල් තැපැල් ජාලය තුළ සේවකෙන් 460,000කට අධික සංඛ්‍යාව සේවය කරනවා. මුහුදු මට්ටම විසිර අඩි 15,500 පිහිටි ලොව උතුම තැපැල් කාර්යාලයද ඉන්දියාවේ හික්කිම් දක්නට ලැබෙනවා.